ඉන්දියාවට බටහිර ජටිය දෙනකොට චීනෙට දූපත් තුනක් ඉල්ලනවා. දැන් 22 වෙනිදා පාර්ලිමේන්තුව 22 වෙනිදා ඉම්රාන් ඛාන් එනවා ලංකාවට. එන්නේ මොකටද? මොකද්ද උමනාව? ඇවිල්ලා 24 වෙනිදා පස්වරු දෙකට පාර්ලිමේන්තුව අමතනවා. මේ අපේ ජාතිය අමතන්න එන්න ඕනද? අපේ රට අමතන්න එන්න ඕනද? ඉම්රාන් ඛාන් මේ එන්නේ අපිට ආදරයට නෙමෙයි, මොන හරි දෙයක් ඉල්ල ගන්න. දැන් දකුණු ආසියාවේ ඉන්න ලොකු අයියලා දෙන්නෙක් වෙන්න බෑනේ. එක්කෝ ඉන්දියාව එක්කෝ පාකිස්තාන. මේ අයියලා දෙන්නම ඔක්කොම එකතු වෙලා මේ රටෙන් කොල්ල කන්නේ මොන හරි දේවල්. ආයෝජන ආයෝජන. එතකොට අපේ රටේ පාර්ලිමේන්තුව අමතන්න අපි ජනමරම දීලා දිනන මේ රටේ ඉන්න මන්ත්‍රීවරුන්ට සහ මේ රටේ ඉන්න ජනාධිපතිවරයාට. මේ රටේ ඉන්න ජනාධිපතිවරයාටත් උඩින්ද ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ඉන්නේ. අපි අහන්නේ මේ රටේ ජනතාවගෙන් ඔබලා ඡන්ද දුන්නේ මේ මේ ජනතා පරිමාදිත්‍යක් සහිත පාර්ලිමේන්තුවක් පත් කරලා මේ රටේ විදහාක ජනාධිපතිවරයා පත් කරලා දෙන්නේ අර 24 වෙනිදා ලංකාවට ඇවිල්ලා අපේ රටේ ජනතාවම දන්න ඉම්රාන් ඛාන් ගෙන්නනවා කියලා කියන්නේ ඒක සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්තියද? අපි කවදාකවත් ওই වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සෞභාග්‍ය දැක්ම තුල. ඒ කියන්නේ අපි කියනවා මේ නොඑක් නොඑක් අය දැන් මේ අපේ රට අමතන්න එනවා. අපේ රටෙන් කෑලි කඩා ගන්න එනවා. ඒ කියන්නේ අපි මහ ජනතාවට කියනවා අර මේ මේ දවස්වල මාධ්‍යට හුදු පොරොත්තු සපේන චිර චිත්‍රපට රචන වලට අවධානය යොමු කරන්නේ නැතුව අර විදේශ බලවේග ඇවිල්ලා මේ රටේ ආක්‍රමණය කරලා අපේ පාර්ලිමේන්තුවත් අමතලා අපෙන් ගන්න යන්න එන දේවල් මොනවද කියලා අවධානය යොමු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.